ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. බස්නාහිර පළාතේ ජාතික පාසල් 72ක් තියෙනවා. පළාත් පාසල් 1288ක් තියෙනවා. මුළු පාසල් 1260ක් තියෙනවා. මේ වැඩපිළිවෙල අපි ඉලක්ක කරන්නේ 9-6 වසරෙන් එහා පැත්තේ 13 වසර දක්වා පන්තිවලට. එනමුත් මේ පාසල් 1360ෙන් 926ක මේක ක්‍රියාත්මක කළ හැකි. ඒ වගේම අපි මේ මූලික ප්‍රයත්නය දරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා. කොළඹ දිස්ත්‍රික්කයේ ජාතික පාසල් 49ක් තියෙනවා. එහි විදුහල්පතිවරුන් හෝ වෙනකවරුන් හෝ නියෝජිතකව අපි කැඳවගෙන තියෙනවා. පළාත් පාසල් 131ක් තියෙනවා. මුළු පාසල් 180ක් තියෙනවා. ඒ මුළු පාසල් 180 තුළ ළමුන් ඉන්නවා 206982ක්. 206982ක්. මම අපේ අධ්‍යාපන අමාත්‍ය ලේකම්තුමා සමග කිව්වෙත්, අතිරේක ලේකම්තුමා සමග කිව්වෙත්, අද මේ දවසේ ප්‍රකාශයට පත් කරන මේ වැඩපිළිවෙල තුළින් සුරක්ෂිත එක් දවසක් වැඩපිළිවෙල තුළ ටාගට් ගෲප් එක නැත්තම් ඉලක්කගත කණ්ඩායම මේ ළමයින් 206982. දැන් මේ 206982 ළමයින්ට මාස්කේල් වැක්සින් එකක් දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. මොකක්ද? මහා පරිමාණ ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා දෙන්න. මොකක්ද එන්නද? මේ තරුණ වයසේ පහුවෙන ළමයින්ට 6 වසරෙන් එහා පැත්ත කුමන හෝ මත්ද්‍රව්‍යයක් පාවිච්චි කිරීම සඳහා පොළඹවීමක් කරන අවස්ථාවේදී කිසියම් බාහිර පුද්ගලයෙකු ළමයින්ට නොයෙකුත් විදිහේ වැරදි ආකල්පයක් තුලින් ළමයින් පොළඹවා ගන්නවා මත්ද්‍රව්‍ය භාවිතය සඳහා. කුමන සඳහාද? අද ඇති කළ තියෙන වැරදි ආකල්පයක් තමයි මේ කින කිසියම් හෝ මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරපුවාම නිදිමැරීමේ හැකියාව ලැබෙනවා. මේ පුංචි දරුවන් දන්නේ අපේ හඳුරන්නේ මේක තමන්ගේ මුළු ජීවිතේම කාබාසිනිය කරන විනාශයකට මඟ පෙන්වීමක්. මේකෙන් වෙන්නේ මේක නෙමෙයි, මේකෙන් වෙන්නේ අනිත් පැත්ත, මගේ විනාශය වෙන්නේ කියලා කියන මේකට මූණ දීම සඳහා, ඔරොත්තු දීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිශක්තිකරණය අපේ දරුවන්ගේ ගියේ නැහැ. ඒ නිසා ඒ දේ ළමයින්ට කාවද්දන්න පුළුවන් නම් අපේ මේ ප්‍රයත්න වෙන්නේ මේ පළවෙනි දවසේදී ළමයෙකුට මේ යෝජනාව ඉදිරිපත් කරන මිනිහෙකුට හෝ කවුරු හරි පාපතරයෙක් මේ යෝජනාව ඉදිරිපත් කරන දවසේදී ඒකට රෙසිස් කරන්න නැත්නම් ප්‍රතිරෝධයක් දක්වන්න දරුවා තුල මත්ද්‍රව්‍ය කියලා කියන්නේ එහෙම දෙයක් නෙමෙයි, මාව විනාශ කරන දෙයක් කියලා කියන ආකල්පය ජනිත කිරීම තමයි මේ ව්‍යාපාරයේ ආවෝදේ. අද වෙද්දි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා කවුන්සිලින් අවශ්‍ය කරන කොච්චර ළමයි සංඛ්‍යාවක් කොළඹ පාසල් තුල ඉන්නවද කියලා ඉවරලා රේණුකා මැදිනියත් සමග සාකච්ඡා කරලා අපි අධ්‍යාපන අමාත්‍ය ලේකම්තුමාත් එක්ක සාකච්ඡා කළා. පැහැදිලිවම ජාතික රෝහලේ ඉන්න මනෝවෛද්‍යවරුන් සමග සාකච්ඡා කරලා අපි පැහැදිලි වැඩපිළිවෙලක් ඇති කරගත යුතු වෙනවා. ළමයින්ගේ පෞරුෂය සහ අනන්‍යතාවයට හානියක් නොවන පරිදි මේ පාසල් වයසේ ඉන්න ඒ මත්ද්‍රව්‍ය වලට අබ්බැහිවෙච්ච දරුවන් කවුන්සිලින් වලට යොමු කිරීමේ හොඳ සුරක්ෂිත වැඩපිළිවෙලක් ඇති කරන්න. Breaking.lk